හෙලෝ කොහොමද ඉතින් කස්ටියට මිස්ටර් ඉන්විසිබල්ව අමතක වෙලා නැතුව ඇති කියලා හිතනවා. මොකද කාලෙකට පස්සේනේ අපි හම්බුනේ. ඉතින් අද ඕගොල්ලන්ට අරගෙනවිල්ලා තියෙන්නේ Cubase 5 ටියුටෝරියල් සීරීස් එකේ Part 2 වීඩියෝ එක. මීට කලින් මම Cubase 5 Part 1 කියලා වීඩියෝ එකක් කළා. බැලුවේ නැත්නම් දැම්ම කියලා බලන්න. එහෙනම් අපි වැඩි කතා නැතුව වීඩියෝ එක පටන් ගමු. පටන් ගමු වෙඩේ මුල ඉඳන්. අපි පටන් ගමු වෙඩේ මුල ඉඳන්. අපි පටන් ගමු 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 වෙඩේ මුල ඉඳන්. Cubase වල new project එකක් open කරගන්නේ කොහොමද කියලා කලින් වීඩියෝ එකේ අපි කතා කළා. මතක නැත්නම් file ගියා, new project ගියා. හොඳයි. මේ තියෙන්නේ Cubase workspace එක. අපි එහෙනම් මුලින් නම් පටන් ගමු. ඕනෑම software workspace එකක උඩින්ම තියෙන්නේ title bar එක. ඊළඟට menu bar එක. ඉතින් Cubase වලටත් ඒක එහෙමමයි. ඊළඟට අපි ටිකක් පල්ලෙහාට ආවොත් මෙන්න තියෙනවා toolbar එක. මේ toolbar එක ඇතුලේ audio එක කපලා කොටලා edit කරගන්න පුළුවන් tools තොගයක් තියෙනවා. අපි මේ හැම tool එකක් ගැනම ඉදිරියේදී කතා කරනවා. ඊළඟට තියෙනවා info line එක. මේ තියෙන්නේ ruler එක. මේ අයිනෙම්ම පෙන්වන්නේ inspector එක. inspector එකට එහා පැත්තෙන් තියෙනවා track list එක. ඊට පස්සේ අපිට මේ ලොකුවට පෙන්වන සුදු පාට his අවකාශයට කියන නම තමයි event display එක. හොඳයි. ඊළඟට මේ යට තියෙනවා පොඩි පටියක් වගේ floating window එකක්. මේකට කියන්නේ transport panel එක කියලා. ඉතින් මේ transport panel එකෙන් කරගන්න පුළුවන් වැඩ ගොඩක් තියෙනවා. ඉතින් අපි මේවා ගැන වැඩි විස්තර ඉදිරියේදී කතා කරනවා. ඔයාලට ඕනේ නම් මේ transport panel එක close කරගන්න පුළුවන්. ඒකට අපිට මෙතන හරි click කරන්න පුළුවන්. නැවතත් මේ transport panel එක අවශ්‍ය නම් ඔයාලට යන්න පුළුවන් transport panel. එහෙම නැත්නම් F2 key එක ඔබන්න පුළුවන්. අපි මුලින්ම බලමු මේ track list එක ගැන. ඇත්තම කිව්වොත් TAW එකක වැඩ කරනකොට අපිට නොයෙකුත් වර්ගයේ tracks වර්ග හම්බ වෙනවා. මම දැන් මේ track list එක උඩ right click කරනවා. ඔයාලට පේනවා උඩින්ම පෙන්වලා තියෙනවා audio tracks, midi tracks, instrument tracks. ඉතින් මේ tracks වර්ග තුන තමයි ගොඩක් වෙලාවට අපිට use කරන්න සිද්ධ වෙන්නේ. නමුත් තව tracks වර්ග කිහිපයක් පල්ලෙහැන් තියෙනවා. මේ හැම එකක් ගැනම ඉස්සරහට පැහැදිලි විස්තර අරන් එනවා. දැනට අපි බලමු මේ උඩින්ම තියෙන tracks තුන ගැන. මුලින්ම මම හදාගන්නවා audio track එකක්. ඔන්න දැන් අපිට dialog box එකක් pop up වුණා. මෙතනින් අපිට audio tracks කොපමණ ප්‍රමාණයක් අවශ්‍යද කියලා හදාගන්න පුළුවන්. අපිට මේ පුංචි ඉතල උඩ click කරන්න පුළුවන්. එහෙම නැත්නම් mouse wheel එක use කරන්න පුළුවන්. එහෙමත් නැත්නම් අපිට මේ ඉලක්කම උඩ double click කරලා කැමති අගයක් type කරන්න පුළුවන්. මට දැනට audio track එකක් හොඳටම ප්‍රමාණවත්. ඊළඟට තියෙන්නේ track format එක. Cubase වල මේක හඳුන්වලා දීලා තියෙන්නේ configuration කියලා. මේක ඇතුලේ options ගොඩක් තියෙනවා. මං හිතනවා අපිට ගොඩක් familiar වචන දෙකක් තමයි මේ mono and stereo කියලා කියන්නේ. මේ mono and stereo ගැන ගැඹුරින් විස්තර කරන වීඩියෝ එකක් ඉදිරියට මං කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වීඩියෝ එක ඉක්මනටම ඕන් නම් පල්ලෙහාට comment එකක් දාන්න. හොඳයි. එහෙනම් අපි හදමු අපේ පළවෙනි audio track එක stereo විදියට. මම දැන් midi track එකකුත් හදාගන්නවා. දැන් අපි හදමු instrument track එක. හොඳයි instrument track එකක් හදන්න කලින් අහනවා VST instrument එකකුත් මේ track එකට add කරන්න ඕනද කියලා. දැනට අපි no VST instrument කියලා okay දෙමු. හොඳයි. දැන් අපිට තියෙනවා ප්‍රධාන track වර්ග තුනක්. audio, midi, instrument කියන track වර්ග තුන. ඉතින් මේ එක් එක් track එක කෙලවරේ හඳුනා ගැනීම පහසු සඳහා icon එක බැගින් දීලා තියෙනවා. ඉතින් මේ icon එක ඇසුරෙන් ඔයාලට මේ audio track එක. මේ තියෙන්නේ midi track එක කියලා පහසුවෙන් අඳුරගන්න පුළුවන්. අනෙක් කෙලවරේ color bar එකක් තියෙනවා. අපි අලුතින් track එකක් add කරනකොට අලුතින් color එකකුත් automatically මේ track එකට add වෙනවා. ඉතින් අපිට මේ color bar එක උඩ click කරලා කැමති color එකක් තෝරගන්න පුළුවන්. ඒ වගේම හොඳට බලන්න මම track එකක් select කරනකොට ඒ track name එක මේ පැත්තේ උඩින් පෙන්වනවා. ඒ වගේම අපි මෙතන දීලා තියෙන color එක අනුව මෙතනත් background color එක වෙනස් වෙනවා. ඉතින් ඔයාලා මේ track color option එකට කැමති නැත්නම් මෙන්න මේ button එක උඩ click කරන්න. ඊට පස්සේ track වලට add වෙලා තියෙන colors ටික අයින් වෙනවා. අපිට track එකක height එක අඩු වැඩි කරගන්න පුළුවන් මෙන්න මේ විදියට. ඒ වගේම control key එක press කරගෙන එක track එකක height එක වෙනස් කරනකොට ඔයාලට පේනවා හැම track එකකම height එක parallel වෙනස් වෙන විදිය. තවත් feature එකක් තමයි enlarge selected track කියන option එක.
හොඳයි අපි බලමු edit කියා අන්න තියෙනවා enlarge selected track කියන option එක හොඳයි ඔයගොල්ලෝ බලාගන්න පුළුවන් දැන් මේකෙන් වෙනදී අපි track එකක් select කළාට පස්සේ මෙතන තියෙන අනිත් tracks වලට සාපේක්ෂව අපි select කරපු track එකේ height එක වැඩි වුණා මම සාමාන්‍යයෙන් මේ feature එක use කරන්නේ නැහැ ඔයාලට කැමති නම් ඒක use කරන්න පුළුවන් track වල height එක වෙනස් කරනවා වගේම track list එකේ width එක වෙනස් කරන්නත් පුළුවන් මෙන්න මේ විදියට හොඳයි දැන් අපි බලමු track එකක් ඇතුලේ තියෙන එක එක ජාති controllers ගැන. ඔයාලට පේනවා audio track එක ඇතුලේ විවිධාකාර වර්ගයේ controllers කීපයක් තියෙනවා. ඒ වගේම midi track එකෙත් instrument track එකෙත් ගොඩක් controllers වර්ග තියෙනවා. අපිට පුළුවන් මේ controllers එහාට මෙහාට කරලා අපිට ඕන විදියට හදාගන්න. ඒ වගේම මෙතන නැති සමහර controllers මෙතනට add කරන්න මෙතන තියෙන සමහර controllers මෙතනින් අයින් කරන්න ඒ වගේ දේවල් කරන්න පුළුවන්. ඉතින් අපි බලමු කොහොමද මේ වැඩේ කරගන්නේ කියලා. අපිට පුළුවන් track එක උඩ right click කරලා track controller settings කියන එකට යන්න. එහෙම නැත්නම් මෙතන ඊතලයේ උඩ click කරලා track control settings යන්න. දෙකම එකයි. හරි. දැන් අපිට මෙතනින් track type එක තෝරගන්න පුළුවන්. මට ඕනේ මේ audio track එකේ තියෙන controllers එහාට මෙහාට කරන්න. ඒ නිසා අපි මෙතනින් තෝරගමු audio කියන එක. හොඳයි මේ dialog box එකේ වම් පැත්තෙන් පෙන්වන්නේ දැනටමත් track එක ඇතුලේ තියෙන controllers ටික. අනිත් පැත්තේ තියෙන්නේ track එක ඇතුලේ නැති controllers ටික. අපේ audio track එකේ මේ freeze කියන control එක නැහැ. අපිට ඒක add කරගන්න පුළුවන් click කළා add දුන්නා okay දුන්නා. හොඳයි ඔයගොල්ලන්ට පේනවා දැන් freeze controller එක අපේ audio track එක ඇතුලේ display වෙනවා. ওই විදියට මේක ඇතුලේ තියෙන controllers remove කරන්න. ඒ වගේම මේ controllers වල order එක වෙනස් කරන්න අපිට පුළුවන්. පොඩ්ඩක් බලමු. දැන් ඕගොල්ලන්ට පේනවා අපේ audio track එක ඇතුලේ controllers ටික තියෙන විදිය. හරිම කැතයි. ඉතින් මට කලින් තිබ්බ විදියටම මේ controllers ටික reposition කරගන්න ඕනි. අපිට ඒ වැඩේ කරගන්න පුළුවන් මෙන්න මේ reset කියන button එක click කරලා. මේ reset all කියන button එකෙන් අපේ audio track එකට අදාළ controllers විතරක් නෙමෙයි. මෙතන තියෙන හැම track type එකකම controllers වල වෙනස්කම් සිදු වෙලා තියෙනවා නම් ඒවා ඔක්කොම කලින් තිබ්බ විදියට reset කරලා දෙනවා. මෙතන තියෙනවා presets වගේ. අපි කරන්නේ recording project එකක්ද mixing project එකක්ද එහෙම නැත්නම් සාමාන්‍ය editing project එකක්ද කියන එක මත මෙතනින් preset එකක් තෝරගන්න පුළුවන්. මම දැන් මෙතනින් mixing කියන එක තෝරගන්නවා. එතකොට අපිට mixing වලට අදාළ controllers ටික විතරක් track එක ඇතුලේ පෙන්වනවා. ඕනේ නම් අපිට preset එකක් හදාගන්නත් පුළුවන්. අපි බලමු කොහොමද preset එකක් හදාගන්නේ කියලා. මේ තියෙන්නේ audio track එක ඇතුලේ තියෙන controllers ටික. මම මෙතනින් නම විතරක් තියලා අනික්වා සියල්ලම මේ විදියට select කරලා remove කරනවා. දැන් මම යනවා MIDI වලට. මෙතනත් පෙන්වන්නේ MIDI track එක ඇතුලේ තියෙන controllers ටික. මෙතනින් මම name එකයි record enable කියන controllers දෙක විතරක් තියලා අනික් හැම control එකක්ම මේ විදියට select කරලා remove කරනවා. හරි දැන් මට මේ බටන් එක ක්ලික් කරලා ප්‍රීසෙට් එකක් හදාගන්න පුළුවන්. හොඳයි දැන් අපි නමක් දෙමු. හොඳයි දැන් බලන්න මේ drop down list එකේ ඇතුලේ අපි හදපු ප්‍රීසෙට් එක තියෙනවා. මම මේ ප්‍රීසෙට් එක යූස් කරනවා. ඔයාලට බලාගන්න පුළුවන් මන් දුන්න විදිහටම audio track එක ඇතුලේ name එක විතරක් පෙන්වනවා. MIDI track එකේ name එකයි record enable controller එක විතරක් පෙන්වනවා. අපිට ඕන වෙලාවක මේ ප්‍රීසෙට් එක අයින් කරගන්න පුළුවන් මේ බටන් එක ක්ලික් කරලා. මම අලුතින් හදාගත්ත ප්‍රීසෙට් එක delete කරලා default කියන ප්‍රීසෙට් එකට switch වෙනවා. මන් දැනට මේ MIDI track එකයි instrument track එකයි දෙකම delete කරගන්නවා. ඊළඟට බලමු මේ wrap controls කියන checkbox එක. මේ checkbox එක on වෙලා තියෙනකොට අපි track එකේ width එක වැඩි කරනකොට වගේම අඩු කරනකොට මේ track එක ඇතුලේ තියෙන controllers ඔක්කොම width එකට අදාළ විදිහට එහාට මෙහාට යනවා. දැන් අපි බලමු මේ wrap control කියන checkbox එක off කරලා. ඔව් ඔයගොල්ලෝ පේනවා දැන් අපි කොච්චර track width එක අඩු වැඩි කළත් ඇතුලේ ඉන්න controllers ටික හෙල්ලෙන්නේවත් නැහැ. තව පොඩි දෙයක් තියෙනවා පැහැදිලි කරන්න. මෙතනින් සමහර controllers වලට group number එකක් තියෙනවා. උදාහරණයක් විදිහට record enable සහ monitor කියන controllers දෙකම ඉන්නේ group number 1 වල. ඒ කියන්නේ මේ දෙන්නා එක ළඟ ඉන්නවා කියන එක.
ඔයාලට පේනවා එයාලා දෙන්නා එක ළඟට වෙලා ඉන්නවා. එයාලා විතරක් නෙමෙයි group number 2 අදාළ අයත් එක ළඟ ඉන්නවා. ඒ වගේම group number 3 වලට අදාළ අයත් එක ළඟ ඉන්නවා. මම දැන් මේ හැම එකක්ම select කරලා ungroup කරනවා. ඔයාලට දැන් පේනවා කලින් වගේ controllers 2 3 එකට එකතු වෙලා group විදිහට නැති බව. ඒ වගේම දැන් කස්ටිය ඉන්නේ පේලියට හිටගෙන. ඉතින් මේ විදිහට තිබ්බොත් වැඩි අවුල් යනවා. ඒ නිසා මම නැවතත් මේ හැමදේම කලින් තිබුණු විදිහට හදන්න ඕනේ. මම reset all දීලා okay දෙනවා. හොඳයි දැන් සමහර කස්ටිය හිතනවා ඇති මේකා Cubase වලින් සින්දුවක් හදන්න දෙයක් නැ කියලා දෙන්නේ නැහැ වගේ. ඒකට උත්තරේ තමයි අනිවාර්යෙන් කියා දෙනවා. Mr. Invisible ඇවිල්ලා ඉන්නේ මේ audio and music production ගැන මුල සිට අගට පැහැදිලිව කියා දෙන්න. සමහර විට අපේ channel එක බලන වෙද්දී දැනටමත් audio production scene එක ගැන යම්කිසි අවබෝධයක් තියෙන draw එකක් පාවිච්චි කරලා තියෙන කස්ටිය. ඒ වගේම මේ DAW scene එක ගැන ලොකුවට පළපුරුද්දක් නැති basics වල ඉඳන් ඉගෙන ගන්න උවමනාව තියෙන අයත් ගොඩක් ඇති. ඉතින් මම මුල ඉඳලම advanced දේවල් කියා දෙන්න ගියොත් අර basics ඉගෙන ගන්න ආපු කස්ටියට අසාධාරණයක් වෙනවා. ඉතින් මේ Mr. Invisible කේ බලාපොරොත්තුව Cubase වල අස්සක් මුල්ලක් නැර හැම ඔප්ෂන් එකක් ගැනම ඔගලොට කියා දෙන්න. ඉතින් පොඩි පම්පූරියක් ගැහුවේ. අපි ආයෙමත් යමු වැඩේට. මේ ඔඩියෝ ට්‍රැක් එකේ වම් පැත්තේ කෙළවරට ගියොත් ඔයාලට බලා ගන්න පුළුවන් පොඩි ඉතලයක් තියෙනවා. ඒක ක්ලික් කළාම අපිට බලා ගන්න පුළුවන් ඔඩියෝ ට්‍රැක් එකට අදාළ ඔටෝමේෂන් ට්‍රැක් එක. ඉතින් මේ අවස්ථාවේ ඩිස්ප්ලේ වෙලා තියෙන්නේ වොලියුම් ඔටෝමේෂන් එක. නමුත් අපි මෙතන ක්ලික් කළොත් ඔයාලට තව ඔටෝමේට් කරන්න පුළුවන් පැරමීටර්ස් ගොඩක් බලා ගන්න පුළුවන්. ඉතින් මේ ඔටෝමේෂන් කියලා කියන්නේ DAW වල තියෙන ඇඩ්වාන්ස් ෆීචර් එකක්. ඉදිරි වීඩියෝ වලදී මම මේ ඔටෝමේෂන්ස් ගැන හැමදේම කියා දෙනවා. දැන් මම ඇඩ් කරගන්නම් ඉන්ස්ට්‍රුමන්ට් ට්‍රැක් එකක්. මම මේ ට්‍රැක් එකට VST ඉන්ස්ට්‍රුමන්ට් එකකුත් ඇඩ් කරනවා. මම යනවා සින්ත් වලට ඊළඟට එම්බ්‍රේසර්. හරි. දැන් මම ඉන්ස්ට්‍රුමන්ට් ට්‍රැක් එකක් හදාගත්තා. Embracer කියන virtual instrument එකත් එක්ක. ඉතින් කලින් වීඩියෝ බලලා තියෙනවා නම් ඔයාලට පොඩි අයිඩියා එකක් ගන්න පුළුවන් මේ virtual instruments ගැන. ඉදිරියේදී මේ දේවල් ගැන අපිට ගැඹුරින් කතා කරන්න තියෙනවා. දැනට අපි බලමු කොහොමද පොඩි වාදනයක් කරගන්නේ කියලා. අපි දැනටම දන්නවා මේ instrument track එකට අපි virtual instrument එකක් add කරලායි තියෙන්නේ. ඒ කියන්නේ අපිට දැන් මේ instrument එක වාදනය කරන්න පුළුවන්. ඒත් කොහොමද? ඒකට තමයි MIDI keyboard එකක් අවශ්‍ය වෙන්නේ. මම දැනට මගේ computer එකට MIDI keyboard එකක් connect කරගන්නම් නැහැ. හැබැයි MIDI keyboard එකක් නිවැරදිව connect කරගෙන වැඩේට බහින්න කොහොමද කියලා ඉදිරියේදී අනිවාර්යෙන්ම වීඩියෝ එකක් අරගෙන එනවා. ඉතින් මේ වීඩියෝ එක බලන හැම කෙනෙක් ළඟම MIDI keyboard එකක් නැති වෙන්න පුළුවන්. එහෙමයි කියලා අපි මේ වැඩේ අතහරිනවද? විශ්වාසකතයි. ඇති තරම් options මේ වැඩේ අපිට කරගන්න. ඉන්න මම කියා දෙන්න. MIDI keyboard එකක් නැති වුණාට ඔයාලට keyboard එකක් තියෙනවනේ. ඒ කියුවේ computer keyboard එක. ඉතින් ඔයාලට මේ computer keyboard එක virtual MIDI keyboard එකක් විදියට use කරන්න පුළුවන්. මේ වැඩේට අපිට transport panel එකේ උදව් ඕනේ. මේ තමයි අපේ transport panel එක. මේක ඔයාලගේ පින්නක් නැත්තම් ඔයාලට පුළුවන් keyboard එකේ F2 කියන බටන් එක press කරන්න. එහෙම නැත්නම් menu bar එකේ transport ගියා. උඩින්ම තියෙනවා transport panel. හරි දැන් අපිට තියෙන්නේ පොඩි keyboard shortcut එකක් use කරන්න. ඒක තමයි keyboard එකේ alt කියන key එකයි k කියන key එකයි. හොඳයි. ඒ දෙක press කළාට පස්සේ අපිට transport panel එක තව චුට්ටක් දික් වෙනවා බලා ගන්න පුළුවන්. මේ පෙන්වන්නේ virtual MIDI keyboard එක. අපිට පුළුවන් මේ key එකක් උඩ click කරන්න. ඒ වගේම ක්ලික් කරගෙන දකුණට සහ වමට මවුස් එක ඩ්‍රැග් කරගෙන ගියොත් අපිට මේ නෝට් එකේ පිච් එක බෙන්ඩ් වෙනවා බලා ගන්න පුළුවන්. අවශ්‍ය නම් මේකට අපිට කීබෝඩ් එකේ තියෙන කීස් ටික යූස් කරන්න පුළුවන්. ඉතින් මෙතන තියෙන්නේ ඔක්ටේව් එකක්. ඒ කියන්නේ ස්වර සප්තකය. දන්න සිංහලෙන් කිව්වොත් සරිගම පද නිසා. මේ අට තියෙනවා බාර්ස් වගේ. මේවට කියන්නේ ඔක්ටේව් ඕෆ්සෙට්ස් කියලා. මේ වගේන් අපිට පුළුවන් ඔක්ටේව්ස් අතරේ මාරු වෙන්න. අපිට පුළුවන් මවුස් එක යූස් කරලා මෙහෙම ක්ලික් කරන්න. එහෙම නැත්නම් අපිට පුළුවන් කීබෝඩ් එකේ left and right arrows යූස් කරන්න. මෙතන තියෙනවා පොඩි ස්ලයිඩ් එකක්. මේකෙන් කරන්නේ නෝට් එකේ වොලියුම් එක වෙනස් කරන එක. අපිට මවුස් එකෙන් මේකේ හැට මෙහට කරන්න පුළුවන්. ඒ වගේම කීබෝඩ් එකේ up and down keys use කරන්න පුළුවන්.
ඊළඟට මේ volume slide එකට යටින් තියෙනවා පොඩි dot එකක්. ඒකට click කළොත් අපිට බලා ගන්න පුළුවන් උරුපුරුදු රූපයක්. ඉතින් මේක මොකද්ද කියලා මම කියන්න ඕනේ නැහැ ඔයාලා දන්නවා. කලින් අපිට පෙන්නුවේ එක octave එකක්නේ. ඉතින් මෙතන octaves තුනක් පෙන්වනවා. ඔයාලට යටින් බලා ගන්න පුළුවන් octave offsets තුනක් highlight වෙලා තියෙනවා. ඉතින් මේ පැත්තේ අයිනේ slides දෙකක් අපිට බලා ගන්න පුළුවන්. මේ එක slide එකකින් වෙන්නේ pitch එක bend කරන එක. අනිත් slide එකකින් modulate කරන එක තමයි කරන්නේ. අපිට පුළුවන් මේ keyboard එකේ note එකක් උඩ click කරන්න. ඒ වගේම નોට් එක උඩ ක්ලික් කරගෙන මවුස් එක දකුණට සහ වමට ඩ්‍රැග් කරගෙන ගියොත් අපිට මේ નોට් එක බෙන්ඩ් වෙනවා බලා ගන්න පුළුවන්. ඒ වගේම નોට් එක උඩට සහ පහළට ඩ්‍රැග් කරගෙන ගියොත් මේ નોට් එකේ මොඩියුලේෂන් එක වෙනස් වෙනවා බලා ගන්න පුළුවන්. ඉතින් සමහර කස්ටියට මේ කීබෝඩ් එක කොච්චර වාදනය කරන්න උත්සාහ කළත් ඒකේ සද්දය එයාලට ඇහෙන්නේ නැති වෙන්න පුළුවන්. මේ පාට් එක ගැන මම කලින් වීඩියෝ එකේ ටිකක් කතා කළා. ඒ තමයි ASIO driver එක. ඔහොම මෙයන් මෙනු බාර් එකේ devices කියන ටැබ් එකට යට තියෙනවා device setup. ඉතින් මෙතන ASIO driver කියන option එක යටතේ drop down list එකක් තියෙනවා. එතන බලන්න ඔයාලගේ select වෙලා තියෙන driver එක කියලා. ඉතින් මම use කරන්නේ Focusrite USB ASIO කියන driver එක. ඒක ඇත්තටම මම external විලදී ගත්ත sound card එක. ඉතින් මේ විදිහට external sound cards හැමෝම ළඟ නැති වෙන්න පුළුවන්. අන්න එයාලට තියෙන එකම එක option එක තමයි මේ ASIO for all කියන virtual sound card එක. ඉතින් යන් Google එකට search කරන්න ASIO for all කියලා. අන්න උඩින් මෙනවා link එක. ඒකට ගියා download කරගත්තා. ඉතින් අදට වීඩියෝ එක අවසානයි. ඊළඟ වීඩියෝ එකෙන් ඉක්මනට හම්බ වෙමු. ඔයගොල්ලෝ හැමෝටම සුබ දවසක්.